මේ ඇති වෙලා තිබෙන දේශපාලන තත්ත්වය තුළ අභියෝගේ බාර ගන්න ලෑස්ති මේ රටේ ජනතාවට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ඒ වගේම ජාත්‍යන්තරයේ සමග නිවැරදිව ගනුදෙනු කරන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් අරන් යන වැඩපිළිවෙලක් තියෙන සමග ජන බලවේගයෙන් නාම යෝජනා ගන්න විශාල උනන්දුවක් තිබුණා. ඒ තරංකාරීත්වයක් තිබුණා. ඒ තරංකාරීත්වය තුළ ඇතැම් සුපිරි තරුවලට අවස්ථා හිමි වුණා. විශේෂයෙන් කතා වෙන දෙයක් තමයි අලුත් මුණු ලැබෙන මැතිවරණයේදී මේ මුණු පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියන එක. ඉතින් මම හිතන්නේ අලුත් මේම පටන් ගත්ත පක්ෂයා මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ හොරකමින් දූෂණයෙන් තොර වැඩිපුර කතාන ඇන්ටි කරප්ෂන් කියන එක බිඳුවටම තියලා අලුතෙන් පටන් ගත්ත මේ පක්ෂයා ඉතින් ලොකු ගමනක් යන පටන් ගත්ත පක්ෂයා විශේෂයෙන් මුලින්ම මේ රටේ හඬක් නැගුවේ රන්ජන් රාමනායක තමයි. මේ දූෂණය පිළිබඳව ඔහුත් එක්ක එකතු වෙලා අලුතෙන් පක්ෂයක් හදාගෙන යන්න අපි තීරණය කරා. අපි විශ්වාස කරනවා මේ මැතිවරණයේදී ගමේ ජනතාව වැඩ කරේ කවුද? ගමේ ජනතාවත් එක්ක බද්ධ වෙලා හිටියේ කවුද? ගමේ ජනතාව වෙනින් පෙනී හිටිමින් කොරෝනා වෛරසය වෙන්න පුළුවන්. ඒ වගේම අනිකුත් සංවර්ධන වැඩසටහන් වෙන්න පුළුවන්. විවිධ සේවා වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම ශ්‍රී ලංකා ප්‍රජන පෙරමුණ විශේෂයෙන්ම මහින්ද චින්තනත් එක්ක බද්ධ වෙලා හිටපු දේශපාලන නායක කණ්ඩායමක් තමයි මේ දිස්ත්‍රික්කයේ සුවිශාල ජනතා මෙහෙවරක් ඉටු කරේ. අද සමහර අපේක්ෂකෝ ඉදිරිපත් වෙලා තිනවා ගමේ තියෙන අඩුම ගානේ දායක සභාවකවත් මරණාධාර සමිකවත් ගමේ සුබසාධක සමිතියකට ඇවිල්ලා දායකත්වයක් දුන්නේ නැති අය. විරුද්ධ පක්ෂයේ අසමත් වෙලා තියෙනවා විරුද්ධ පක්ෂයේ කාර්යභාරයට. එහෙනම් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය කෙසේද එක්සත් ජාතික පක්ෂයේ අනාගතේ සම්පූර්ණ කරන්න කියන අභියෝගය අපි සතුව තිබෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය පෙළගස්වනවා ඉදිරි මාස කීපය තුලත් ඒ වගේම මැතිවරණ කාලය තුලත් ඒ පෙළගැස්වීම සිදු කරමින් පවතී. මේ අපි හදන්න හදන්නේ විපක්ෂය කියලා හැම එකටම විරුද්ධ වෙන විපක්ෂයක් නෙමෙයි. මෙතනින් අපි හදන්න ශක්තිමත් විපක්ෂයක් කියන්නේ වෙනත් හුඟක් රටවල් වල තියෙනවා. අවාසනාවට ලංකාව විතර එහෙම නැත්තේ. වෙනත් හුඟක් රටවල් වල තියෙන විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුව හොඳ දෙයක් කරනවා නම් ආණ්ඩුව ශක්තිමත් කරනවා. ඒකටයි විපක්ෂය තියෙන්නේ. ආණ්ඩුව කරන්නේ හොඳයි නම් අපි ආණ්ඩුව ශක්තිමත් කරනවා. මේක හදන්නේ දැන් ඉන්න රජය වුණත් කමක් නැහැ. ජනතාවගේ පෙරමුණ රජය වුණත් කමක් නැහැ. හොඳ දෙයක් කරනවා නම් සහය දෙන්න පැහැදිලිව අපි මේක හදන්නේ සහයෝගෙදී.